Sudukuta. Sudukuta. Asara balanna. Avadi venna. Ko. Chodukuta. Sudu. Ko taadiga kare. Taadiga taadiga. Taadiga kare. Taadiga kare. Ko. Ko. Kukula ko. Kukula kukula menna kukula menna. Menna kukula. Kukula. Anna kukula. Kukula. දහතුනේ මාර්තු දෙවන්න තමයි මේ දේ සිද්ධ වුණේ. ඉස්කෝලේ රෝයල් කොලෙජ් එකේ ස්කවුටින් වලට ගියා. ස්කවුටින් වලට ගියාට පස්සේ මේ පූල් එකට හැමදාම 12ට බස් වෙනවා. එදා තමයි මේ දේ සිද්ධ වෙලා තියෙන්නේ. මම එකකම් දන්නේ නැහැ ස්කෝල්ට යනකම්ම. ස්කෝල්ට ගිහිල්ලා ළමයා ගන්න බලනකොට තමයි මෙහෙම ළමයා පූල් එකේ ගිහිල්ලා ඉඳලා අරන්ගෙයි කියලා කියන්නේ. ඊට පස්සේ මාස 3ක් හිටියා දැඩි සත්කාරෙක්ගේ කොළඹ ජාතික රෝහලේ. ඒ ඉඳලා මේ රාගම් පුණ්ඩුත්ථාපනයට ඇරියා මාස 3ක් මෙහි ඉඳලා රාගම් පුණ්ඩුත්ථාපනයේදී අවුරුදු 2කමාරා ඒ මේ දැරිසකත්කාරය කියනවා සෑහෙන ළමයට උදව් කරා පුණ්ඩුත්ථාපනුත් අවුරුදු 2කමාරට ළමයට සෑහෙන උදව් කරා මම හැම සදා ණය ගැති පුණ්ඩුත්ථාපන රෝහලට ඒ වගේම ළමයට සෑහෙන උදව් කරා හැමදේ යතිම ඊට පස්සේ 2016 තමයි ටිකට් කපලා ගෙදර එව්වේ ගෙදර ඉවරලා දැන් තාමත් ළමයා ඉතින් හරිතත් එක නෑ තාම ඇඳීම තමයි ඉන්නේ මම පොවනවා තේරම ළමයිගේ වැඩ කටයුතු කරනවා ඩොක්ටර් සුනිල් පෙරේරා මහත්තය තමයි මාස 3කට සැරයක් පුතා බලන්නේ ඉතින් ඇම්බියුලන්ස් එකට යනවා රුපියල් 5000ක් යනවා එතකොට මේ වෙනම ඩොක්ටර් කෙනෙක් කියනවා මාසෙකට සැරයක් මාසෙකට දෙසරයක් එනවා මේ ගෙදරට බලන්න එතකොට ෆිසියෝതെරපි දෙනවා දවස ගානක් ෆිසියෝതെරපි දෙනවා දවසට දෙසරයක් ඕකට නම් 90000ක් ගෙවන්න ඕන. එයා නම් තේතරම් සල්ලි බලාපොරොත්තු නැහැ. එනට අපි ගෙවන්න ඕන කොහොම හරි. ඒවත් කරගෙන යනවා. මේ කවුරු හැමෝම දැන් මට උදව් කරලා දෙනවා ටික ටික. ඉතින් ඒකට ගොඩක් පිංසිට වෙනවා. ඉතින් දරුවට තවත් ඉතින් උදව් අවශ්‍යයි. මේ තාම ඉන්නේ එකම තත්ත්වෙන් තමයි. ඒකට හැමදේම තාම සල්ලි වලට තමයි ගන්න ඕන. පුළුම් කෑල්ල ඉඳලම සේරම දේම සල්ලි වලට පිටිජාති. හැම විටමින් එකම මුදලින් තමයි ඉතින් කරන්න ඕන. දැන් නම් බොහොම අමාරුයි කරගෙන යන්න. ඒත් කොහොමත් අපි නොකාබුරි හරි මේ දරුවා වැඩ කරතු කරනවා. ඉස්සරනම් හිටියේ පුතා හරියට S2 කරලා බලන්නේ මේ අපි කතා කරනකොට මේ වෙන්නේ නැහැ. දැන් නම් හිටියට වඩා ගොඩක් හොඳයි පුතා ඉතින්. තාම අපි අඳුරන්නේ නැහැ. හොඳට S2 කරලා බලන් ඉන්නවා. එයාට සෙමාවදීන් කහිනවා. ඒ වගේ දේවල් තියෙනවා ඉතින්. පුතා ගොඩක් දොඩට දැනට අපි හොඳයි කියලා හිතනවා. එන ડોક્ટર කියන්නේ ළමයි ඉක්මනට සුව වෙනවා කියලා තමයි කියන්නේ පුළුවන් තරම් ෆිසියෝതെරපි කරන්න කියලා කියන්නේ ඉතින්. ડોક્ટર කියන්නේම ළමයා හොඳ වෙනවා බය වෙන්න එපා ඔපරේෂන් මොකුත් තෝරන්න නැහැ ළමයට ෆිසියෝതെරපි දෙන්න කියලා කියනවා. ගිව්ටි ලංකා ආයතනයෙන් මට සෑහෙන උදව් කරනවා. දැන් මේ ජනරු මුදල් මට ගෙනත් දුන්නේ සියලුම නාඳුනන අඳුනන හැම දිනම ගිව්ටි ලංකා ආයතනයට උදව් කරනවා මගේ දරුවෝ වෙනුවෙන් මේ මුදල් පරිත්‍යාග කරන්නේ. දැන් සේරම ගන්නේ පිටිකිරි හැමදේම ගන්නේ ඒ ලැබෙන මුදල් වලින් තමයි. ඒ සියලුම දෙනාට නාඳුනන අඳුනන හැම සියලු දෙනාටම ගොඩාක් පින් ගොඩාක් ස්තුතියි මම හැම දිනාටම ස්තුතිවන්ත වෙනවා.